අද චීවරයට සිද්ධ වෙලා තියෙනවා සටන් කරන්න. එවැනි ධර්ම සටනක නිරත වන හිමි නමක් තමයි පාහියංගල ආනන්ද සාගර අපේ හාමුදුරුව. හාමුදුරනේ මොකද්ද දැන් අපේ මේ ස්වභාව ධර්මයට වෙමින් යන්නේ? කවුද මේක විනාශ කරන්නේ? එකින් එක වරින් වර පළවෙන පත් වෙන පාලකයෝ අතර මේක දෙවන්ත විනාශයක් සිද්ධ කරනවා. හැබැයි වත්මන් ආණ්ඩු වෙනකොට ඉතාමත් නරක තත්යකට මේක පත් වෙලා තියෙනවා. අපිට මතකයි විල්පත්තු සංරක්ෂිත වනාන්තර අක්කර 5600ක් විනාශ කළා දැම්මා. ඊට දස දහස් ගුණයකින් සමාන විදියට අති දෙවන්ත පාරිසරික හානියක් සිද්ධ කරනවා මේ වෙනකොට මේ රටේ. ඒක තමයි පහ ඇලීරත් 2001 චක්‍රලේඛනයේ හරහා සිද්ධ වීම පවතින. මේ රට අවශේෂ කැලෑ හෙක්ටයාර් 105කට වඩා වැඩි ප්‍රමාණයක් එහෙම් පිටින් විනාශ කළ මේ රට කාන්තාරයක් බවට පත් කරනවා. අපේ හාමුදුරනේ පහ ඇලීරක් 2001 චක්‍රලේඛනයේ මොකද්ද කියන්නේ? පහ ඇලීරක් 2001 චක්‍රලේඛනයේ කියලා කියන්නේ අපේ රටේ දිසාපතිට පැවරිච්ච තියෙන ඉඩම් ටික වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකීම් වශයෙන් බාර දීලා තියෙනවා. යම් කිසි සංවර්ධන කටයුත්තක් සිද්ධ කරන්න අවශ්‍ය නම් අමාත්‍යාංශය තියෙනවා අතිරේක කමිටියක්. ඒ කමිටියට දාලා අවශ්‍යතාවන් අනුව වෙන් කරගන්න පුළුවන්. හැබැයි දැන් මේ කරන්න හදන්නේ වත්මන් ආණ්ඩුව විසින් හෙක්ටයාර් 105ක් මේ රටේ වනාන්තර ඉඩම් තාමත්ම වැදගත් ජෛවිකත්වයෙන් තියෙන ඉඩම් කිසිදු වග විභාගයකින් තොර දිසාපතිට පැවරීම හරහා බහුජාතික සමාගම් වලට දෙන සමාගම් පහකට දෙන ලෑස්ති කරලා තියෙනවා. නරකම තත්ත්වය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්මේ කියනවා වනවැස්ම ඔහු ජනාධිපති වුණාන් පස්සේ 130 දක්වා ගෙනියනවා කියලා. දැන් මේ කරන්න හදන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පූර්ණ මැදිහත් වීමේ මම වගකීම් මම සම්පූර්ණම ගන්නවා. පූර්ණ මැදිහත් වීමේ බලපෑමෙන් හෙක්ටයාර් 105ක් අමුඅමුවේ මේ රටේ වනාන්තර පද්ධතියෙන් විනාශ කළා දාන්න හදනවා. මේක හාස්‍යට කරුණ නම් පෙරේද කැබිනට් පේපරේට දැනුම් දීමක් සිද්ධ කරනවා ගොවීන්ට ඉඩම් ලබා දීම සඳහා මේ ඉඩම් ටික ලබා දෙන්න කියලා. අපේ හාමුදුරේ අපේ හාමුදුරුව බරපතල චෝදනාවක් කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාට. ඔහු මෙතන නේ. ඒ නිසා මම මේ විදියට ප්‍රශ්න කරන්න වෙනවා. ඔබට සාධක සාක්ෂි තියෙනවද බැසිල් රාජපක්ෂ මැතිතුමාට චෝදනා කරන්න? ඔහු තමයි මේ වන විනාශය පිටිපස්සේ ඉන්නේ කියලා. මම ඕනම අවස්ථාවකදී සූදානම් ඒ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන්න. මට වගකීමෙන් මම කියනවා. මගේ හෘද සාක්ෂිය මට සියල්ලටම වඩා වටිනවා. හැබැයි එතුමා මේ දේ කරනවා කියන එක තවදුරටත් අටුවාටික අවශ්‍ය නැහැ. මේ චීවරයට බැරි ඇයි? විධායක ජනාධිපතිතුමාට කියන්නේ මේ හානිය වළක්වන්න මැදිහත් වෙන්න කියලා. අපි එතුමා පිළිබඳව දැනටත් විශ්වාසයෙන් කටයුතු කරනවා. හැබැයි අපට පේනවා එතුමාත් වෙලමද තනි වෙලා වගේ. අපි අහන්නේ එක පැලයක් හිටවල පටන් ගත්ත කැම්පේන් එකේ පැල ලක්ෂ දස දහස් ගාන මේ රටේ කපල දානකම් කොහොමද මේ රටේ මිනිස්සු බලන් ඉන්නේ? කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉල්ලා හිටිනවා ඉන්දියාව. ඒ වගේම හම්බන්තොට වරායේ චීනයට. ඒ වගේම තෙල් ටැංකි නැවතත් ත්‍රිකුණාමලයේ ඉන්දියාවට. ඒ විතරක් නෙවෙයි MCC ගිවිසුම හරහා ඔබ වහන්සේලාම කියනවා ඇමරිකාවත පොවනවා කියලා. කොතනින්ද අපි මේකෙන් ගොඩ එන්නේ අපේ හාමුදුරුවනේ? අපිට තියෙන අවාසනාවන්ත තත්වය තමයි මහත්මයෝ මේ තියෙන තත්වය තේරුම් ගන්න ති අමනෝඥ පාලකයෝ නිසා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම පස්සේ හම්බන්තොට චීන සමාගමකට දෙනවා අක්කර 15000ක්. ඒ අක්කර 15000ම දෙන්නේ වනාන්තර භූමි. අද මොකද වෙලා තියෙන්නේ? කුරක්කන් හේනක් දකින්න නැති වෙලා තියෙනවා. අද කුරක්කන් හේන තියෙන්නේ කුරක්කන් තියෙන්නේ සාටකයක් දාර කරේ විතරයි. MCC ගිවිසුම නරකයි 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 කියලා දැන් ඒ සම්බන්ධයෙන් සොයා බලන කමිටුවක් කියලා තියෙනවා. හැබැයි එය තවමත් අධ්‍යයනය කරමින් පවතිනවා. MCC ගිවිසුම නරකයි කිව්වේ අදයේ නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එදා අපේ ස්වාමින් වහන්සේ නමක් අපි ඔක්කොම සංවිධානය වෙලා නිදහස් චතුරස්‍රය අපි උපවාසයක් පටන් ගත්තා. ඊ අවස්ථාවේදී එතෙන්ට ආපු ඒවකට විපක්ෂීදී මේ කාලේ ඇමතිවරු වශයෙන් කටයුතු කරන බන්දුන ගුණවර්ධන ඇතුළු අය ඇවිල්ලා අපට ලිඛිතව දුන්නා MCC ගිවිසුම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවකද සිද්ධ කරන්නේ නැහැ කියලා. ඒ ලිඛිත සාක්ෂි අපි ගාව තියෙනවා. නමුත් දැන් මාස 6ක් 7ක් ගිහිල්ලා තව දුරටත් විවාහ කරන්න දෙයක් නැහැ. පොරොන්දු ඉදු කරන්න. ඒකයි අපි ඉල්ලීම. ඉඩම් ගනුදෙනු නැතුව බලශක්ති ශේත්‍රයේ විදුලි බලශක්ති ශේත්‍රයට වගේ ඇමරිකාව මේ ගිවිසුම හරහා ආවොත් හොඳ නැද්ද රටට? හොඳයිද නරකයිද කියලා කියන්න හොඳම උදාහරණ ටිකක් දෙනවා අප්‍රිකන් රටවල් වල. මොකද්ද වෙන විදිය, පය ගහන විදිය, ආදා වුන් අවසන් කළ ගිවිසුමේ යම් යම් කොන්දේති වුන්ගේ පැත්තෙන්ම කඩ කරලා
මේ ගිවිසුම අතර ඇති වෙච්ච අනවබෝධය නිසා දැන් ආධාර ලබා දීම පවා නතර කරලා තියෙනවා. තව දුරටත් මේ වගේ බලවතෙක් වෙද්ද පල්ලේ දමාගෙන කෑවෝ කෑවෝ ගානට වඩා හොඳ නැද්ද? මේ රටේ මිනිස්සු ජනමතයක් දීලා තියෙනවා 69 ලක්ෂයක් කියලා තියෙනවා MCC ගිවිසුමේ පා. අපට අවශ්‍ය නැහැ. ඒකේ කොළ 2ද 16ද 15ද කොළ කාලක්ද අපට එපා. එහෙමනම් ජනාධිපතිවරයාට පුළුවන් හෙට දවසේ ප්‍රකාශයක් කරන්න අපි අත්සන් කරන්නේ නැහැ කියලා. ලෝක පූජිත ක්‍රීඩකයෝ දැන් මේ කට උත්තර දෙන්න ඉන්න වෙලා තියෙනවා අර ඉන්දියාවත් සමග පැවැත්විච්ච තරඟය විකුණුවයි කියන. ඒ කියන්නේ ලෝක කුසලාන තරඟය විකුණුවයි කියන චෝදනාවත් එක්ක. ක්‍රිකට් තරඟය පාරාජ් මේ පාවා දුන්නාද කියන කාරණා පිළිබඳ අවශේෂ කාරණාත් එක්ක හොයන්න ඕන. ඊට පහු මාසේ මේ රටට වාහන ගෙනාවද වාහන දුන්නද ඉන්දියාවේ මොනවද ලැබුණේ පාලකයෝ මොකද්ද උන් එක දාපු ඩීල් එක එහෙම නැත්නම් ක්‍රීඩකයන්ට යම් විදිහේ බලපෑම් කළාද ඒ බලපෑම් මැස්සේ තිබුණේ මොනවද ඒව අරමුණු කරගත්තේ මොනවද කියලා හොයනවා නම් වහාම ගෙන්නන්න ඕන එවකට පාලකයා සිටි ජනාධිපතිතුමා එවකට ක්‍රීඩා අමාත්‍යවරයාතුමා එවකට කැබිනට් මණ්ඩලය මේවනේ වග කියන්න ඕන ක්‍රීඩකයට දෙන්නට රටක අවසාන තරගයක් පාව දෙන්න බැහැනේ ඔවුන්ට තියෙන ජාත්‍යන්තර පිළිගැනීම නැති කළා ඔවුන්ට තියෙන ජාත්‍යන්තර තනතුරු ගන්න තියෙන මොකෙෂෙම ක්‍රීඩා මේ සභාපති ධූරයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ICC එකේ සභාපතිත්වය හැල්ලුවට ලක් කළා මොහොව නැති කරලා ඒකත් ඉන්දියාවට දෙන්න ගංගුලිට දෙන්න යම් ව්‍යාපෘතියක් අපිට පේනවා මේක ඇස්සේ දෙවනි පාවා දීම රට ඇතුලේ පාලකයෝ විසින් නැවත සංඝකාරල වගේ ලෝක පූජිත ක්‍රීඩකයන්ට කළු පැල්ලම් තියලා බලාපොරොත්තු වෙනවා අර නැවත ICC එකේ තනතුරු ගංගුලිට දෙන්න ඉන්දියාවත් එක්ක තිබෙන ඩීල් එකක් නිසාද මේ සියල්ල වෙන්නේ පැහැදිලිවම ඩීල් එකක් අපේ හාමුදුරුවන්ව ඇයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පාර්ලිමේන්තුවට යැවී යුත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක පැත්තකේ මුතු රාජ්‍යවල ගොඩ කරමින් දේශපාලඥයෝ අතිදැවන්ත පාරිසරික හානියක් සිද්ධ කරනවා. කුණුවට විසඳුමක් නැතුව පිටරට කුණු ගෙනල්ලා ගම්පහ මුතු රාජ්‍යවල ගිල බාන්න හදනවා. අතිදැවන්ත ධන කුවේරයන් කුවේරයෝ ගිවිසුම් ගහලා ඉංගලන්තේ කුණු කෙන්ට එන 30-40 ගණන් දැන් වරායේ නවත්තගෙන තිනවා. තව කොටසක් බියගම නිදහස් කලාපේ නවත්තලා තිනවා. එහා පැත්තේ තව දේශපාලඥයෝ පොහොට්ටුව පෙන්න පාර්ලිමේන්තුව යන්න ඉල්ලනවා. පස් කපන්න, බොරුළු කපන්න, දියුල පිටියේ. එහා පැත්තෙන් තව දේශපාලඥයෝ අහනවා ඔක්සිජන් කන්නද කියලා මේ වගේ විනාශ කළ දැම්මම මේ රටේ තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ ගම්පහක්. ඒ තියෙන මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අපි කටයුතු කරන වගකීම. ඒ වෙනුවෙන් මතවාදීව මේ රටේ මේ විදේශ අතපීම් වලට එරෙහිව අපිට ස්වාධීන මතයක් අවශ්‍යයි. ඒ මතේ හිසින් දරාගෙන තමයි අපි මෙවර මේ තීන්දුව ගත්තේ. පාහියංගල ආනන්ද සාගර අපේ හාමුදුරුව කියන්නේ දේශපාලඥයෝ ඉන්දියාවත් එක්ක දැන් ඉන්නේ බරපතල ඩීල් එකක කියලා. ඒ ඩීල් එකේ නැගෙනහිර ජැටිය විකිණීම, ICC සභාපති ධුරය ශ්‍රී ලංකාවට අහිමි කිරීම, ක්‍රිකට් ලෝක කුසලානය විකිණීමත් ඇතුළත් කියලා. අපි බලන් ඉඳිමු අපේ හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට ගියොත් මොන වගේ සටනක් මේ වගේ ක්‍රියා නවත්වන්න ඉදිරියේදී කරාවිද කියලා.